දැන් අර හඳුනන්නේ මේ වහන්සේ කියපු එකෙන් මම මට හිතුනේ අර දැන් අපි පුරුදු වෙලා තියෙනවා දැන් අර ඉස්සල කිව්වේ කාර්යකර ප්‍රතිශත හොඳයි කාර්යකර ප්‍රතිශත නරකයි කාර්යකර කුත් මේ හමුදා හොඳයි කාර්යකර හමුදා නරකයි දැන් ඕක ඇතුළේ තියෙනවා මේ අපි මේ බලන්න දේවල් දිහා බලන පුරුදු වෙච්ච ගුණයක් උදාහරණයක් අපි රටේ ජනාධිපතිවරයාගේ නරක නම් දකින්න අපේ වැඩි කැමැත්ත තියෙන්නේ එයා මොකක් කරත් අපි නරක විදිහට දකින්න ඊට පස්සේ අපි තුමු අපි එයාට පක්ෂපාතී කෙනෙක් නෑ අපි ඉන්නේ නිකන් කවුරු හරි බැන්නත් එයාව ආරක්ෂා කරගන්න අපි වැඩිපුර ෘචි අපි එයා කරපු හොඳ වැඩ කියන. ඉතින් දැන් ඕක හොඳට බලා ගන්න පුළුවන් මේ ඡන්දයක් වගේ ලඟ වුණාම දෙපැත මුළු රටේම මිනිස්සු වෙන වෙනම රණ්ඩු කරගන්නවානේ. ඒ කියන්නේ මං කැමති මේ කෙනාව සාධාරණීකරණය කරන්න මං දේවල් කියනවා. තව කෙනෙක් එයා කැමති දේවල් සාධාරණ කරනවා. ඒතර මං අනිත් එක්කෙනාගේ නුකුණ දකිනවා. මේ ඉතින් අපි කන තැන්වල බොන තැන්වල රස්සා කරන තැන්වල බාර්වල හබස් හොල්ට් වල හන්දි වල මිනිස්සු හම්බෙන තැන් වල ඒ කාලේ වෙන මාතෘකාවක් නැහැ ඕක ගැනම කතා කර කර ඉන්නවා තමන් තමන්ගේ එක්කෙනා සාධාරණ කර කර මම දැක්ක ඒ කාලේ මේ Facebook එකේ post එකක් දැක්ක මේ ඡන්ද ලග්න දාන මේ thanks ඔගොල්ලෝ කියපු අයෙන් අපි අපේ මතය වෙනස් කරගත්තා කියන උත්ප්‍රාසයෙන් එක දාන්නේ කියන්නේ කවුරුත් එහෙම මොනවත් කිව්වා කියලා කවුරුත් තමන්ගේ මතය වෙනස් කරගන්නේ නැහැ තමන්ගේ මතය දැඩිව අල්ලාගෙන සිටින්න හේතු හොයනවා සහ තමන්ගේ විරුද්ධ මතය බිඳ දමන්න හේතු වෙන ඇරෙන්න වෙන මුකුත් කරන්නේ නැහැ. කියන්නේ අපි පුරුදු වෙලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් මාධ්‍ය ආයතන. ඒ කියන්නේ ඒක හිඳම සමහරු මේ දැන් උදාහරණයක් මං කැමති නායකයාට හොඳ කියන මාධ්‍ය ආයතනය විතරයි මම බලන්නේ. අනිත් මාධ්‍ය ආයතන මම ප්‍රතික්ෂේප කරනවා. අර මම දෙකම බලන්න වෙනවා මේ සමබරව මේක තේරුම් ගන්න. ඒ චාම්බර් කීපක ඉතාම හොඳයි. මම ඒකට දෙපැත් කරුණු දෙකක් ඉදිරිපත් කරන්න මූලික වශයෙන් ඒක තමයි අර මම මුලිනුත් කිව්වා මේ රාජ්‍ය සහ එකට ආගම එකට ඈඳීම සහ රාජ්‍ය සහ ආගම එකිනෙකින් ඈත් වීම කියන ඔන්න ඔය ලක්ෂණ දෙක මේ ලෝකේ අපිට දැන් දකින්න තියෙන ලක්ෂණ දෙකක්. දැන් අර ඉස්සර මොනාකීස් තිබුණට රාජාණ්ඩු තිබුණට දැන් ඩිමොක්‍රටික් රිපබ්ලික්ස් තියෙන්නේ. එතකොට ඒ දැන් අපි ගත්තොත් මේ දියුණු වෙලා තියෙන හැම රටකම ගත්තොත් මේ රාජ්‍ය සහ ආගම කියන දෙක දෙපැත්තකට ගිහිල්ලා තියෙනවා. අපි දන්නවා ඉස්සර ඔය රෝම අධිරාජ්‍ය බිසන්ටින් අධිරාජ්‍ය ඒ කට්ටිය පාප් වහන්සේ ඇත්තටම අධිරාජ්‍යයක් විදිහට කටයුතු කරේ. ඊට පස්සේ ලංකාවේ කවුද අපේ දුටුගැමුණු රජුරෝන්ගේ ගේන එකේ ඉඳලා හැමතැනම පූජකවරයා හිටියා. හින්දු ආගමේ මෝඩිව ගේන එකේදීත් පූජකයා හිටියා. නමුත් දියුණු රටවල් දැන් මේ රාජ්‍ය සහ ආගම තැන් දෙකක තියලා සලකනවා. ඉතින් ඒකට හේතුව මම අපි ගිය සතියේත් කතා කරා. මොකද මේ ආගම කියලා අපිට ගොඩක් වෙලාවට හම් වෙන්නේ විශ්වාස පද්ධතියක්. අනුභූති පද්ධතියක් නෙවෙයි විශ්වාස පද්ධතියක්. ඉතින් මම ඒකට ඒ කාලේ මීට අවුරුදු 1000කට කලින් මිනිස්සු එහෙම කරා කියලා වැරද්දක් දකින්නේ නැහැ චාමර. මොකද දැන් හිතන්න දැන් මේ කාලේ ලෙඩක් හැදුනොත් මිනිස්සෙට ඕන ටෙස්ට් එකක් කරලා ඒකට යම්කිසි සාධාරණයක් කරගන්න පුළුවන්. ඇත්තටම දැන් මිනිස්සුන්ගේ උපතේදී ආයු අපේක්ෂාව ඉස්සරටලා සෑහෙන්න වැඩි වෙලා තියෙන්නේ. ඉස්සර මිනිස්සු හරි ජීවිතය අවුරුදු 60ක් වෙනවා කියන්නේ මේ එච්චර ලේසි වැඩක් නෙමෙයි. දැන් අපිට හිතන්න පුළුවන් අපි සීයලාච්චිලා ගොඩක් කල් ජීවත් වෙනවා අපි ජීවත් වෙන්නේ නැහැ වගේ කියලා. අපි ඇත්තටම ස්ටැටිස්ටික්ස් අරන් බැලුවම මිනිහෙගේ උපතේදී ආයු කාලය වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ නවීන තාක්ෂණයට වෛද්‍ය විද්‍යාවට පින් සිද්ධ වෙන්න දේවල් දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් මම වචනයක් කිව්වා පින් සිද්ධ වෙන්න කියලා. ඇත්තට මේ පින් සිද්ධ වෙන කාරණයක් නෙමෙයි මේ මිනිස්සු පරීක්ෂණ කරලා හොයාගත්ත ඒවෙන් හම්බෙච්ච දෙයක්. තේරුණාද? නමුත් දැන් අපේ ආගමෙන් අපිට මේ වචන වලින් සිංහල වලින් පවා උගන්වන්නේ මේ දෙවියෙක්ට කර්මයට පින් සිද්ධ වෙන්න දේවල් සිද්ධ වෙනවා කියලා. ඒක ඒ කාලයට හරි. මොකද ඒ කාලේ ඇත්තටම අපිට වෙන කරන්න දෙයක් තිබුණේ අපිට පඳුරක් ගැට ගහලා මේ යාඥා කරන එක විතරයි ඒ කාලේ තිබුණු ඔප්ෂන් එක. නමුත් දැන් කාලේ එහෙම නෙවෙයි. තමන්ගේ සෝත්සාහයෙන් තමන්ගේ දැනුමෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් ලෝකේ ඉස්සරට වඩා දැන් කන්ට්‍රෝලබිලිටි එක මිනිහගේ අතට ගිහිල්ලා තියෙනවා. ඒකෙන් අපි තීරණයක් ගන්න නරකයි. ලෝකේ සම්පූර්ණයෙන්ම මිනිහට පාලනය කරන්න පුළුවන් කියන එක නෙමෙයි මං කියන්නේ. නමුත් ඉස්සරට වඩා ලෝකේ කන්ට්‍රෝල් කරන්න පුළුවන්. දැන් මේ ඉන්න තැන මීට අවුරුදු 100කට කලින් මිනිස්සු මේ සීතලේ ආවොත් -20ක් නෙගටිව් මේ ටෙම්පරේචර් එකක් ආවොත් තමයි අපිට කරන්න දේවල් හරි අඩුයි. නමුත් දැන් කාලේ කිසිම ප්‍රශ්නයක් නැතුව මිනිස්සු මේ ෆර්නස් දාගෙන මේ රත් කරගෙන තාක්ෂණයට පින් සිද්ධ වෙන ජීවත් වෙනවා. දැන් අපිට ඒ ගස්කල් වලට වඳින්න පුද්ගලයන්ට දෙවියන්ට වඳින්න අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ ඉස්සර කාලේ වගේ. ඉතින් එතකොට මම කියන්නේ දැන් මේ රාජ්‍ය ආගම වෙන් කරන්න පුළුවන් යුගයක අපි ඉන්නවා. මොකද විද්‍යාව තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක වෙන නරක දේ තමයි මේ දැන් මම මේ අද පෝස්ට් එක දිහා බැලුවම මේ හැමෝම දැන් වඳිනවමට. දැන් ඇයි මට වඳින්නේ? දැන් මං වඳින්න නම් මං වැඳීමට සුදුසුකම් ලැබුව පුද්ගලයෙක් වෙන්න එපේ. දැන් ගොඩ දෙනෙක් සමහරට අර ඒක මට මගේ හැම සුදුසුකමක් තියනවද නැද්ද කියන එකට වඩා මම හාමුදුරු සිවුරක් දාගෙන ඉඳීම නිසා වඳිනවා. එහෙම එකක් තියෙනනේ. ඉතින් මං හිතන්නේ අන්න ඒ ගතිය අපි වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ
මම මේ නිතරම දකින්න එකක් මං මේ අපේ හාමුදුරුවෘත් එක්කම නිතරම කතා කරන එකක් දැන් අපි පන්සලට එන පොඩි ළමයෙක් වුණත් හැමදෙස්සෙම අම්මා තාත්තා වන්දලා පුරුදු කරන්නේ. ඒක අපේ සංස්කෘතික ගුණාංගයක්. ඒක හරි. නමුත් මේ සංස්කෘතික ගුණාංගය ඇතුලේ තියෙන මං හිතන්නේ පොඩි පසුගාමී අදහසක් එනවා. අපි මේ හැමෝටම වඳින්න පුරුදු වෙනවා. එයා කවුද ගුණාංගය මොකද්ද කියලා හොයන්න බලන්නේ නැතුව. අදහසක් තියෙනවා බුද්ධාපචායනෝ කියලා. ඒ කියන්නේ ගරු කළ යුත්තාට ගලු කිරීම. ගරු කළ යුත්තාට ගරු කිරීම කියන්නේ හැමෝටම ගරු කිරීම නෙවෙයි. දැන් ආයිපාරක් දැන් මේ මෙහි කැනඩාවේ ජස්ටින් ට්‍රූඩෝ ඉන්නවා. ඊළඟට මෙහි මේ ඔන්ටේරියෝ ප්‍රාන්තයේ ඉන්නවා මේ ආණ්ඩුකාරවරයා. කවුරුත් එයා එන වෙලාවට පුටු වෙන්න නැගිටලා දරගාලා වඳින ළමයි එහෙම නැහැ මෙහි. ඉතින් මේ මේ මිනිස්සු එහෙම මේ ওই වඳින්න පුරුදු වීම උඩ නිකන් අර හේතුවකින් තොරව අනවශ්‍ය ගරු බුහුමන් පූජා කිරීම උඩ අපිට නොදැනුවත්වම දැන් මම හරි දෙයක් කිව්වත් වැරදි දෙයක් කිව්වත් ඒක සාධු කරත් එක්ක පිළිගන්නේ. ඉතින් දැන් අර මං හිතන්නේ දැන් මං ඉස්සරේ මේ මාකටිං කරනකොට චාමර හොඳටම දන්නවා ඇති. අපි බොරුවක් කිව්වත් මිලියන 22 මිලියන 2ක් 3ක් අනිවාර්යෙන් මේ බොරුව පිළිගන්නවා. මට හොඳටම ෂුව කැලණියේ නාගය ආවයි කියලා මිලියන 2ක් අනිවාර්යෙන් පිළිගන්නද කියලා. ඇත්තටම නාගයෙක් කැලණියේ මතු වුණා කියලා. ඉතින් අපි පුරුදු වෙන්න ඕනේ මේ රාජ්‍ය සහ ආගම ඇතුළේ තියෙන වෙන මේ සංඥා විපර්යාසය දකින්න. ඒ කියන්නේ මේ මිනිස්සු බොරුවට රැවටෙන ගුණය මෙන්න මේක ඇතුළේ තියෙනවා. හැබැයි එතකොට දැන් මේ මූලික බුද්ධ දර්ශනය ගත්තොත් මූලික බුද්ධ දර්ශනය ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක්. මූලික බුද්ධ දර්ශනයේදී කියන්නේ මේ ඩොග්මාස් එහෙම නැත්නම් බිලීෆ් ඒ කියන්නේ මේ විශ්වාස පද්ධතියකට විහිස නමලා ඒකට වැඳ වැඳ ඉන්න එක බුද්ධ ශාසනයේ උසස් දෙයක් විදිහට දකින්නේ. ඒකට වචන දෙකක් කියනවා. අමූලික ශ්‍රද්ධාව සහ ආකාරවති ශ්‍රද්ධාව කියන එක. දැන් අමූලික ශ්‍රද්ධාව කියන එකට බුදුහාමුදුරුවෝ තැනක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි කවදාවත් හොයාගත්තේ නැති අනුභූතිකව කරන්න හොයාගන්න බැරි විශ්වාසයකට අපේ ශ්‍රද්ධාව යොමු කිරීම. එක තැනකදී කියනවා මේ නිවන උනත් හරියට අහසට බැඳපු නොපෙනෙන ඉනිමගකින් බැඳපු මේ දිව්‍ය ලෝකෙට යන්න තියෙන පාරක් වගේ එකක් නම් එහෙම එකක් ගැන නෙවෙයි මං කියන්නේ. මම කියන්නේ මේ මේ මොහොතේම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ධර්මයක් කියන එක. ඉතින් එතකොට දැන් මේ මේ බුද්ධාගමේ නාමය ඉන්නේ මේ කියන්නේ. මේ ශ්‍රද්ධාව භක්තිය කියන බුද්ධ දැන් අශෝක රජුරුවොත් ලංකාව ආක්‍රමණය කරන්නේ බුද්ධාගමේ නාමයෙන්. දුටුගැමුණු රජුරුවොත් යන්නේ මම ලංකාවේ සිංහල බෞද්ධය බේරගන්නවා කියලා. අපේ අන්තිමට ආපු රජුරුවොත් එහෙම තමයි ආවේ. ඉතින් අපි දැනගන්න ඕනේ මේ ආගමික මුල් කර්තෘවරු ආදි කර්තෘවරු ජේසුතුමා බුදුහාමඳුරෝ එයාලා කියපු එකට හාත්පසින්ම වෙනස් එකක් තමයි ඊළඟ කට්ටිය කරන්නේ. දැන් බිසන්ටින් අධිරාජ්‍ය හිටපු පාප්තුමා ජේසුස්තුමා කිව්වයි කියලා තමයි මේ ආක්‍රමණය කරන්න චීනෙට යන කලා ආක්‍රමණය කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒක ජේසුතුමා කියපු එකක් නෙවෙයි. ජේසුතුමා හරිම අවිහිංසාවාදී අහිංසක මිනිසෙක්. එයා කියපු එකක් නෙවෙයි මේ කරන්නේ. බුදුහාමුදුරුවෝ කියපු එකක් නෙවෙයි මේ දුටුගැමුණු රජුරෝ කරන්නේ. නමුත් ඉතින් මිනිස්සුන්ට අර ආත්මාභිමානය ඒව මේව ඔක්කොම එනවා අර ඒ ආදි කර්තෘවරුන්ට තියෙන ගෞරවයත් එක්ක. දැන් හැමෝම ජේසුතුමාට ගෞරව කරනවා, හැමෝම බුදුහාමුදුරුන්ට ගෞරව කරනවා. ඒකත් එක්කම මේ රාජ්‍ය නායකයා බුද්ධාගම ඒ ආදි කර්තෘවරයා බේරගන්න උත්සාහ කරන එක කිව්වම ඔන්න අපිට ඒකත් එක්කනේ ඒකත් වෙනවා. ඉතින් මම මේ ආයිපරක් කියන්නේ මේ දේවල් වෙන්වෙන්ව දකින්න. මේ දේවල් වෙන්වෙන්ව දකින්න බුද්ධාගමේ යෝජනා කරන ක්‍රමය තමයි සතිය කියන එක. සිහිය, මයින්ඩ්ෆුල්නස්, සතිපට්ඨානය කියන ඒ වචන ටික. ඒක අපි පස්සේ තියමුකෝ. නමුත් මේ දේවල් අපි වෙන්වෙන්ව දකින්න පුරුදු වෙමු. ආනන්ද හාමුදුරුවන්ගෙත් හොඳ තියෙනවා නරක තියෙනවා. චාමරගෙත් හොඳ තියෙනවා නරක තියෙනවා. මේ හොඳ නරක අපි වෙන් කරලා ගමු. හොඳ දේ හොඳ දෙසත් නරක දේ නරක ලෙසත් ගමු. එතකොට ඒ වහල්භාවය ඕකත් එක්ක ඔය රාජ්‍ය සහ ආගම එකට ඇඳීම තුළ අනවශ්‍ය මතවාදත් අපි එකක් විදිහටම පිළිගන්නවා. බුදුහාමුදුරුන්ට තියෙන ගෞරවයේ හින්දා මාධ්‍ය නාලිකාවකින් අර නෙළුම් මල ගාණි දීලා නායකාව කියලා එහෙම දීපු එකත් අපි පිළිගත්තා. ඉතින් ඒ ඇත්තටම මිනිස්සු හරි පව් මෝඩයි මෝඩකම. ඉතින් මේ මොකද අර ස්වභාවයෙන්ම තියෙන පෘථග්ජන මෝඩකමක් තියෙනනේ, පෘථග්ජන උන්නත්තක භාවයක් කියලා. ඉතින් ඒක අපි වෙනස් කරන්න උත්සාහ කරන්න ඕනේ. කියන්නේ දැන් අපි මොකක් හරි يعني උදාහරණයක් හොඳ නම් අපි ආගේ හොඳමයි දකින්නේ. නරක නම් නරකමයි දකින්නේ. ඒක අපේ අපේ චොයිස්, අපේ කැමැත්ත, අපේ ෆේවර් එක මත ඒක කියන්නේ නැතුව අපිට දැන් ඔබ හන්සර කිව්වේ දැන් ඒක හොඳ උත්තරයක් තිබ්බ. දැන් ආනන්ද හාමුදුරුව දැක්කම සාදු සාදු සාදුම කියනම වෙනුවට වහන්සේගේ හොඳත් අපිට දකින්න පුළුවන් නම්, වහන්සේගේ දුර්ගුණයක් තියෙනවා නම් ඒකත් දකින්න පුළුවන් නම්, හැබැයි ඒ දුර්ගුණය අද දැක්ක කියලා එඩ වහන්සේත් එක්ක කතා නොකර ඉන්නවා හරි වහන්සේට එහෙම නැතුව, ඒ කියන්නේ අපි අර පුද්ගලයා මෙහෙමයි කියලා ගල්ගස්වල තීරණකින් ගන්න නැතුව මේ මේ දෙපැත්තම තියෙන කෙනෙක් විදිහට අපිට මේ ඕන කෙනෙක් සම්බර දකින්න පුළුවන් නම් ඒක හරි වැදගත්. කිරක තමයි මම මේ කිව්වේ. ඒක එක්කම මේ වහන්සේ ඉතාම වැදගත් දෙයක් මතක් කරා, විශේෂයෙන්ම ආම්ද්‍රුණමක් විදිහට මේ මොකද මේ අපේ රට ලොකුවටම මේ මේ අපි මේ
මම්මුලා වෙච්ච තැනක් මේ බෞද්ධ රටක් හැටියට මම දැකලා තියෙනවා මේ ගොඩාක් හාමුදුරුවෝ මේ හාමුදුරුවෝත් එක්ක සංවාද දැන් මම සාමාන්‍යයෙන් බෞද්ධ දර්ශනය සහ මම හාමුදුරුවෝ ඇසුරු කරන්න මම ටිකක් ප්‍රිය කෙනෙක් පුද්ගලිකව මට එහෙම හාමුදුරුවෝත් එක්ක මේ ඇසුරු කරන්න බෑ හාමුදුරුවෝ මට පේන්න බෑ වගේ එකක් කොහොමත්ම නැහැ හැබැයි මම සමහර තැන්වල හාමුදුරුවෝ විවිධ වැරදි මත වගේ කියනවා නම් මම ඒකට විරුද්ධව අදහස් මොන හරි ඉදිරිපත් කරොත් මට පේනවා ගොඩාක් වෙලාවට සමහර කමෙන්ට් එකේ යනවා පව්කාර කියා කතා කියන්න එපා පව් සිද්ධ වෙයි. ඒ කියන්නේ මට හිතෙන්නේ ඒක නිකන් චණ්ඩිකමක් වගේ. ඒ කියන්නේ එක පැත්තකින් දැන් ඔබ වහන්සේව විවේචනය කරොත් පව් සිද්ධ වෙයි කියලා හිතන එක. ඒ කියන්නේ ඔබ වහන්සේව විවේචනය නොකරන්න මේ එළියෙන් හදලා තියෙන නිකන් පලිහක් වගේ. අම්බෝ ආනන්ද හාමුදුරුවෝ දැන් නම් දැක්කොත් වඳින්න ඕනේ චීවරයක් දාගෙන ඉන්නේ ආනන්ද හාමුදුරුවෝ වැරද්දක් කරත් මම ඒක නොදැක ඉන්න ඕනේ ඒක කිව්වොත් මට පව් සිද්ධ වෙනවා. වගේ තැනක මේ මිනිස්සු හිතන්න පුරුදු වෙලා තියෙන එක හරිම අන්ධානුකරණයක් කියලා මට හිතෙන්නේ. මොකද මේ ඔය ආත්ම ඔය අපහාස දැන් ඉස්සර කිව්වාගේ හාමුදුරුන්ට ආත්ම අවභාවිතා කරලා සෑහෙන මිනිසුන්ගේ ඔළු තුල විපර්යාසයක් කරන්න පුළුවන් වෙලා තියෙනවා මෙන්න මේ සිටීම හින්දා. ඔබ වහන්සේ හිතන්නේ මොකද්ද මේ සිටීම? චාමර කීප කාරි මට ඇත්තට මතක් වුණා අර අමතක වෙලා තිබුණ එක. ඉතින් මේ මට මේක මේ අදහස එන්නේ දැන් අපි මේ දැන් අපිකමක බෞද්ධ දර්ශනේ මම ඉගෙන ගත්ත බෞද්ධ දර්ශනේ එහෙම නෙවෙයි ක්‍රිස්තියානි දර්ශනවත් මම පොඩි කාලේ ඉගෙන ගත්තා. මේ ඔක්කොගෙම අපිට අහන්න ලැබෙන්නේ දර්ශනයක් නෙවෙයි සුරංගනා කතා. ඒ කියන්නේ සත්තු කතා කරන ඒවා හාමුදුරුවෝ උඩින් යන ඒවා ඒ වගේ කතන්දර අහන්නේ. ඒ කියන්නේ මේ මෙලෝ ලෝකේ අර එක්ස්මෙන් සීරීස් එක තියෙන්නේ මාර්වල් යුනිවර්ස් එකේ අන්න ඒ වගේ ඒවා තමයි අපිට අහන්න ලැබෙන්නේ. මේ ලෝකේ තියෙන කතා එකක්වත් නැහැ. ඒ කියන්නේ මිනිහෙක් ආනාපාන සති භාවනාවෙන් හිත වෙනස් කරපු විදිය සතිය හොයාගත්ත විදිය ඒවා ඇහෙන්නම ලැබෙන්නේ. ඉතින් මං හිතන්නේ ඒක යම්කිසි ආකාරයකට මේ ඕන දර්ශනයක් පිරිහිලා ගිහිල්ලා ඒකේ වැඩක් නැති ටික ඉතිරි වුණාම වෙන දේ තමයි. අර එක කටුකුරුන්දි ඥානানন্দ කියන හාමුදුරුව කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුරුව ලස්සන උදාහරණයක් ඉදිරිපත් කරනවා. මිනිස්සු ටිකක් මොකක් හරි වටින දෙයක් තියෙන භාජනයක් හම්බ වෙනවා මිනිස්සුන්ට. වටින මැණික්ගල් ටිකක් පුරවලා තියෙන භාජනයක් හම්බ වෙනවා. හැබැයි මේ භාජන ටික ඔහොම දැන් පෝලියක් පෝලිමක් හදලා අර ගඩොල් ලතින තේවන්නේ. ඒ වගේ මේ භාජනේ ඉස්සරහට පාස් කරන්න ඕනේ. ඉතින් මේ පාස් කරන්න වෙලා තියෙන්නේ අඳුරේ. ඉතින් මේ අඳුරේ වටිනා දෙයක් තියෙන භාජනයක් පාස් කරනකොට මිනිස්සුන්ට අර ඇතුලේ තියෙන දේ පේන්නේ නැතු වෙනවා. මිනිස්සු අන්තිමට භාජනේ තමයි පාස් කරන්නේ. අර භාජනේ තියෙන වටිනා මැණික්ගල් ටික දැන් හැලිලා සීසී එකට ගිහිල්ලා. ඒ වගේන කාටවත් අදහසක් නැහැ. අඳුරේ මේ මිනිස්සු පාස් කරනවා මේ භාජනයක්. ඉතින් අන්න ඒ වගේ මේ ආගම් කියලා අපිට අයිපරක් හම්බෙන්නේ මේ වැඩකට නැති හරයක්. මම ඒක නිර්භයව ප්‍රකාශ කරනවා. ආගම් කියලා අපිට හම්බෙන්නේ බහුතරයක් වැඩකට නැති හරයක්. ඒ ආගම්වල තියෙන විශිෂ්ට ගුණාංග. උදාහරණයක් විදිහට දැන් අර චාමර එකක් කිව්වා. දැන් මිනි අපි කතා කරනකොට මිනිස්සු තමන්ගේ මතය සාධාරණීකරණය කරගන්න කතා කරනවා කියලා. බෞද්ධ දර්ශනයේ පටන් ගන්න ප්‍රධාන එකක් තමයි ඥාන මීමන්සාව කියන එක. එහෙම නැත්නම් ඥාන විභාගය කියන එක. ඒ ඥාන විභාගය තුල උගන්වන එකක් තමයි තර්ක ශාස්ත්‍ර ක්‍රමය. දැන් තර්ක ශාස්ත්‍රයේ තර්ක කියන එක කොහෙද තියෙන්නේ කියලා අපි දැක්කොත් ඒක තියෙන්නේ ඔය රතු ඉර වාද පිටිය අන්න ඒ වගේ වැඩසටහන් වලනේ. දැන් ඒ වගේ වැඩසටහන් බැලුවොත් ඇත්තටම මේ තර්ක ශාස්ත්‍රය නැහැ එතන. මේ තර්ක ශාස්ත්‍රය නොදන්නාකම. මොකද මේ තර්ක ශාස්ත්‍රයේ බෞද්ධ තර්ක ශාස්ත්‍ර ක්‍රමේ උගන්වන ප්‍රධාන එකක් තමයි මම චාමරත් එක්ක තර්කයකට එළඹෙනවනම් ඒක එළඹෙන්නේ මම දිනන අදහසින් නෙවෙයි. ඇජෙන්ඩා එකක් යවන අදහසකිනුත් නෙවෙයි. මම තර්කයට එළඹෙන්නේ සත්‍ය මතු කරගන්න අදහසින්. ඉතින් ඔන්න දැන් ආයිපරක් මේ බෞද්ධ දර්ශනයේ තියෙන විශිෂ්ට ගුණාංගයක් අර සත්තු කතා කරන ඒවාට මේවට යට වෙලා ගිහිල්ලා තින්නේ. දැන් ආයිපරක් මෙහෙම එකක් මම කියන දැන් සත්තු කතා කරන එක ඇතුලේ අපි මේ සත්තු කතා කරන එක නෙවෙයි ගන්න ඕනේ. ඒකේ තියෙන වටින අදහසක් තියෙනවා. දැන් අර වටු රැළ මේ net එක උස්සන් ගියාම ඒකේ ඒ වටු මේවා ටික අමතක කරන්න ඕකේ හරි ලස්සන අදහසක් තියෙනවා. හැමෝම සහයෝගයෙන් වැඩ කරලා ඒක කරන එක. ඉතින් අපිට ඒ වගේ දැන් අර තල් ගෙඩියක් වැටිලා හාව දුවගෙන එනකොට ඒකේ ඒක සත්තු කතා කරපු එක නෙමෙයි. ඒකේ ගන්න පුළුවන් අදහසක් තියෙනවා. නමුත් ආයිපාරක් ওই මාධ්‍ය ආයතන වලින් මාකට් කරන්නේ ඒ වටිනා අදහස නෙමෙයි. ඒකේ සත්තු කතා කරපු ටික ණය ආපු විදිය මේ එක එක සත්තු කතා කරපු විදිය තමයි මාකට් කරන්නේ. ඉතින් එතකොට අනිපැත චාමර දැන් මේ දර්ශනීය තියෙන එකක් තමයි අපි තර්ක ශාස්ත්‍රයක් ඉගෙන ගන්නවා. මේක ඉගෙන ගන්න කාවත් පරාද කරන්න නැත්තම් මගේ සුපීරිය ඇජෙන්ඩා එකක් යවන්න නෙවෙයි සත්‍ය මතු කරගන්න. ඉතින් ඔන්න ඔය වගේ වටිනා දේවල් පස්සට ගිහිල්ලා නොවටිනා දේවල් ඉස්සරහට ඇවිල්ලා තිනවා. අර වටිනා මැණික්ගල් තියෙන භාජනය කළුවරේ අතින් අත යනකොට මැණික්ගල් ටික වැටිලා භාජනය විතරක් ඉස්සරහට යනවා වගේ. ඊට පස්සේ අර අපි තව එකක් දැක්ක අර කොසල් රජුරන්ගේ සිහින 16ක් තියෙනවානේ. ඒ තියෙන 16න් එකක් තමයි මේ තරුණ ඒ කියන්නේ හයිය නැති ගොන්නු ටිකක් ඉස්සරහට ඇවිල්ලා හොඳ ගොන්නු ටිකක් පස්සට ගිහිල්ලා ජව සම්පන්න ගොන්නු. ඉතින් ඒකේ අයිපාරක් මේ අපිට දකින්න තියෙන ලස්සන එකක් තමයි මේ
වැඩකට නැති මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ හිස් මතවාද ප්‍රකාශ කරනවා. හොඳ මිනිස්සු කටවහගෙන ඉන්නවා. දැන් මෙතන වැරද්ද කාගේද කියලා ඇහුවොත් අපිට වැඩකට නැති මිනිස්සුන්ගේම කියලා කියන්න බෑ. තමන්ගේ හොඳ දෙයක් තියෙනවා නම් ඒක නොකියන එක. ඒකයි මම අර කලිනුත් මම දැක්කා මේ කවුරු හරි කමෙන්ට් එකකුත් දාලා තිබුණා මේ Facebook එකේ ඉන්නේ ඇත්තටම ඊටම සුළුතරයක්. මේක දිහා බලලා අපිට රට ගැන තීරණය කරන්න බෑ. මේ ඊටම සුළුතරයක්. අපි මේ සුළුතරය බහුතරයක් වෙන මම ඒකට නූගත් ජනතාව කියන්න හොඳ නෑ. නමුත් සවිඥානික භවින් අඩු ජනතාවට මේක කියලා දෙන්න ඕනේ. මොකද අපේ මේ හොඳ දෙයක් නෙමෙයි යමක් හොඳ දෙයක් දැනගත්තා මේක කියලා දෙන එක. ඉතින් මං හිතන්නේ ওই ලංකාවට වෙච්ච මේ ඓතිහාසික වැරදි වලින් ඔන්න ප්‍රධාන එකක් විදිහට මං දකින්නවා අර ස්වභාෂාපනත කියන එක. ඒ කියන්නේ අර මිනිස්සුන්ට එක භාෂාවකින් ඉගැන්නුවා. එතකොට ඒ භාෂාව ලියපු කට්ටිය එයාලා තමන්ට ඕන මතය ඉදිරිපත් කරා. උදාහරණයක් විදිහට ඕල්කට් තුමාගේ ඉඳලා ඕල්ක මම දැන් මේ කියනේවා සමහර කෙනෙක් හිතෙන්න පුළුවන් බෞද්ධ විරෝධී කියලා. මම බුදුහාමුදුරුවෝ විරෝධී නෙවෙයි. මේ 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 ඇවිල්ලා තියෙන සංස්කෘතියට විරෝධී කෙනෙක්. බුදුහාමුදුරුවන්ට මම සම්පූර්ණයෙන්ම අනුගතයි. ඒ කියන්නේ මම මහන් වෙලා සිවුරක් දැන්නේ නැත්තම් වෙන විදිහකට ඉන්න පුළන්නේ. ඉතින් එතකොට මේ ඒ ඒ සමහරට ඕල්කට් තුමා ඒක සද්භාවයෙන් කරවෙන්න පුළුවන්. නමුත් මේ ජාතිකත්වය කියලා ජාතිවාදීත්වය ජාතිකත්වයයි ජාතිවාදී බවයි කියන්නේ සම්පූර්ණයෙන්ම දෙකක්. ඔන්න ඔය වගේ මතවාද අපිට එන්න පුළුවන් වුණා. මොකද මේ අලුත් අදහස් වලට අපි වැට බැඳලා තින්නේ. භාෂාවෙන් වැට බැඳලා තින්නේ. ඉතින් ඉස්සර කාලේ මිනිස්සු ඉංග්‍රීසි භාෂාවෙන් ඉංග්‍රීසි කියන්නේ මේ මහලොකු භාෂාවක් නෙමෙයි. ඉස්සර ලෝකයේ සංස්කෘත ලොකුයි වගේ ඉස්සර ලෝකයේ ලැටින් භාෂාව ලොකුයි වගේ දැන් මේ කාලේ ඉංග්‍රීසි භාෂාව තමයි ලෝකේ කනෙක්ට් වෙන්නේ. තව ටික කාලෙකින් ඒක චයිනීස් වෙන්න පුළුවන් හින්දි වෙන්න පුළුවන්. නමුත් දැන් කාලේ ප්‍රධාන භාෂාවට අපි විවර වෙලා හිටියොත් අපිට මේ හොඳ දේවල් අහගන්න පුළුවන්. නැත්නම් අර කවුරු හරි අපිට හදලා දෙන එකක් විතරක් විශ්වාස කරන්න ඕනේ නැහැ. ඉතින් ආයි පාරක් දැන් මේ අපි බලමුකෝ අපි එක නිවුස් චැනල් එකක් බැලුවොත් ඒකට වහල් වෙලා හිටියොත් අපිට ඒ මතවාදේ විතරයි එහෙන්නේ. පුළුවන් තරම් සමබර ලෙස මේ ලෝකය දකින්න. සමබරව හැම මිනිහගෙම හොඳ පැත්තත් බලන්න නරක පැත්තත් බලන්න. වඩා වැදගත් සොයන් විවේචනයට පෙළඹෙන්න. ස්වයං විවේචනයට මම හැමතිස්සෙම මේ දකින්නේ මේ ගෝටා ගෝහොම් ඒවා මේවා තිබුණට අපි කලින් දවසේ කතා කරා මේ අභ්‍යන්තරයේ ඉන්න ගෝටාව තමයි එළියට යවන්න ඕනේ. ඒ කියන්නේ අපි ගෝටාව එළියෙන් යවන්න උත්සාහ කරනවා. හැබැයි දැන් ඔය තත්ත්වයට පත් වෙන ඔයා මොකද කරන්නේ? අපි හිතමුකෝ දැන් මේ අපි ගමුකෝ කවුරු හරි මේ ජනක කියලා එක්කෙනෙක් ඉන්නවා. මම උදාහරණයක් ගන්නේ කවුරු හරි එක්කෙනෙක්. ඒ ජනක ගෝටා වුණා නම් එයා මොකද කරන්නේ? එයා ওই විදියට පැනලා යන්න නැතුව මේ නිර්භය මුහුණ දෙයිද? මම එහෙම මූණ දෙයිද? ඒක මගෙන් අහන්න ඕනේ. මගේ හෘද සාක්ෂියෙන් අහන්න ඕනේ. මම උතන්ට આવොත් මම හොරකම් කරන්නේ නැද්ද? මම දාලා යන්න මේ ටක් ගාලා දාලා යනවද? ඉතින් අන්න ඒක මං හිතන්නේ මේ වෙලාවේ අපි මේ සවිඥානික වෙන්න ඕනේ. ඒ වගේම අපේ අනිත් මේක නොදන්න කට්ටියට මේක පුළුවන් තරම් බෙදලා දෙන්න ඕනේ. මොකද මේ හොඳ මිනිස්සු කටවහගෙන ඉඳීම තමයි, ඒ කියන්නේ හොඳයි කියලා Tamanට හිතන ඒ කට්ටිය නිශ්ශබ්ද සිටීම තමයි මේ ප්‍රශ්න ගොඩකට හේතුව. නැතු නරක මිනිස්සු නෙවෙයි. ඕන සමාජයක නරක මිනිස්සුත් 10%ක් ඉන්නේ, හොඳ මිනිස්සුත් 10%ක් ඉන්නේ. ඒ අතරමැදි කට්ටිය තමයි ඉතුරු 80%. ඉතින් මේ නරක කට්ටිය කතා කරලා නරක වැඩ කරනවා, හොඳ කට්ටිය කටවහන් ඉන්නවා. ඉතින් එහෙම එකක් ඔන්න අපිට වෙන්න තියෙනවා. අපේ කාලයත් ඉක්මනින් මම හිතන්නේ ඉවරනවා. අපි 7:45 විතර මම හිතන්නේ ඉවර කරේ. නමුත් අර මේ ඔබවන් සිතා වැදගත් දෙයක් වුණා. මේ මට ඒක නැවත පතු කරන්න කැමතියි. මේ අර තර්ක කරද්දී අපි දිවන්න එක නෙමෙයි අපේ අපේක්ෂාව. ඒක හින්දා අපිට ඕන වෙලාවක අපි ඉගෙන ගන්නවා නම් අපි සම්පරව දේවල් අහන්න පුරුදු වෙන්න ඕනේ. අපි ආස්තේම අහලා ඒ අන්තයම පෝෂණය කරගන්නවා වෙනුවට අපිට පුළුවන් නම් අපිව පවා හොඳට ස්වයං විවේචනය කරගන්න. මම හිතන්නේ ඔක්කොම යට තියෙනවා මේ ආයෙත් බුදුදහමේ කියන ඉතාම වැදගත් පණිවිඩයේ මේ ඊගෝ එක මමත්වයේ අපිට ලේසියෙන් බිය කර හරින්න පුළුවන්. ඒ කියන්නේ මට මගේ මමත්වයේ බිය කර හරින්න පුළුවන්. මට පරදින්න මේ ලැජ්ජ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. තර්කයෙන් පරදීම මේ මොකද තර්කයෙන් පරදින එක නෙමෙයි වැඩේ. මම ඒක ඇතුළත් යමක් ඉගෙන ගන්නවා. එහෙම එකක් තියෙනවා. ඒත් එක්කම චාමර අපිට මේ පොඩි කමෙන්ට් එකකුත් ඇවිල්ලා තියෙනවා. මම දැක්ක දෙකක් තිබුණා. එකක් බෞද්ධ දර්ශනය සහ සංස්කෘතිය අතර ගැටීමක් තියෙනවා. එතකොට මේකේ සුරංගනා කතා කියනවා අපි ඔලුගාන ලොකු කරගන්න එහෙම බෞද්ධය බැඳලා තියාගන්න ඕනේද? දිව්‍ය ලෝකේ සැප අපාය දුක පෙන්නලා ඒක රැවටීමක් නේද කියලා. ඉතින් ඇත්තටම මේක ඊටම හරි කතාවක්. දැන් අපි ටිකක් නූගත් කියන්නේ මේ ඉගෙන ගත්තේ නැති කියන අර්ථයෙන් නෙවෙයි, හරිද? මේ ටිකක් පෘථග්ජන, ඒ කියන්නේ ටිකක් මෝඩ මිනිසුන්ට සමහර දේවල් කියන්න පුළුවන් කතාශ්‍රයෙන් විතරයි. එයාලා කතා බිලීව් කරන්න හරි කැමති. නමුත් ප්‍රබුද්ධ මිනිස්සෙට එහෙම කතා කියලා හරියන්නේ නැහැ. එයාට ඒක තර්ක අනුකූල උත්තරයක් කියන්න ඕනේ. දැන් අපි කියවා මේ තර්කය කියන්නේ මේ තර්කයෙන් කියන එකත් හරි මේක වෙන්නේ නැහැ. දැන් තර්ක ශාස්ත්‍රයේ ඊටාම දක්ෂ එක්කෙනෙක්ට
ඒ තර්ක ශාස්ත්‍රයෙන් තව කෙනෙක්ව පරාද කරන්න පුළුවන්. ඉස්සර බුද්ධ කාලෙත් තර්ක ශාස්ත්‍රයට දක්ෂ මහණුන් මහණ වෙලා හිටියා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් ලෝය කෙනෙක් ගත්තාම සාමාන්‍යයෙන් තර්ක ශාස්ත්‍රයේ දක්ෂයි. ඉතින් එයා ලෝය කෙනෙක් මහණ වුණොත් එයාට ඒක තර්ක කරන්න පුළුවන්. නමුත් මේ හැමතිස්සෙම මේ බුද්ධාගමේ මේ තර්ක කිරීම යොමු කරලා තිබුණේ මේ ඒක දිනනවා කියන අදහසට, මේ සත්‍ය මතු කරගන්නවා කියන අදහසට. එතකොට ඔන්න තර්ක ශාස්ත්‍රය ඒ විදිහට තියෙනවා. ඒත් එක්කම අපි එදා කතා කරා කාලාම සූත්‍රය. මා තක්ක හේතු තර්කයෙන් යමක් හරියා කියලා ඒක සර්ව සත්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ මේ ලොකු මේවා ටිකක් තියෙන තැන ප්‍රබුද්ධ මනුස්සයෙක්ට මොකක් හරි අර රෂනලයිස් කරන්න ඕනේ. නිකන් අර විශ්වාසයකින් කියනවට වඩා රෂනලයිස් කරන්න ඕනේ. ඒකටත් වඩා හොඳ එකක් තමයි අනුභූතිකත්වයෙන් පෙන්නන එක. දැන් අපි කියනවනේ රාග දේශ මෝහ නිවෙනවා කියලා, ඒ නිවෙන එක පෙන්වන්න ඕනේ. එහෙම එකක් නැත්තම් ඒක විශ්වාස කරන් ඉඳීම බෞද්ධ දර්ශනය ඇතුළත නම් කෙසේත්ම පිළිගන්නේ නැහැ. කොටිම කිව්වොත් මහා පරිනිබ්බාන සූත්‍රයේ එක හාමුදුරුවෙක් කෙනෙක් ඉන්නවා. මේ ඒ හාමුදුරුව බුදුහාමුදුරුන්ගේ මූණ දිහා බලන් ඉන්නවා. අනේ මේ බුදුහාමුදුරුව දැන් පිරිනිවන් පානව නේද, මෙහෙම වෙනව නේද, එහෙම කියලා. ඉතින් මේ භික්ෂුවට බුදුහාමුදුරුව කියනවා, ඔයාමගේ මූණ දිහා බලන් හිටියට මුකුත් වෙන්නේ නැහැ, ගිහිල්ලා මේ බණ භාවනා කරන්න. මොකද එහෙම කියන්නේ එක භික්ෂුවක් මේ බුදුහාමුදුරුව පිරිනිවන් මංචක ඉන්නේදී එයා තමන්ගේ සතිය වඩනවා. ඉතින් දැන් ආයිපාරක් මේ මෙච්චර මේ මහා බුදුහාමුදුරුවනේ, එයා මේ අවසන් මොහොතේ ඉන්නේදී අරයා ඒ බුදුහාමුදුරුව කියපු වැඩේ කරනවා. බුදුහාමුදුරුව කියනවා, අන්න එයා තමයි මගේ හරි ශිෂ්‍යයා කියලා. අර මගේ මූණ දිහා බලන් ඉන්න එක්කෙනා නෙවෙයි, මාව වන්දනාව යන එක්කෙනා නෙවෙයි, මං කියපු දේ අනුගමනය කරන, මං කියපු ප්‍රතිපදාවේ පිහිටන එක්කෙනා තමයි මගේ හරි ශිෂ්‍යයා කියලා. ඉතින් අර එතන මෙහෙම එකක් වෙනවා චාම්බර, මේ ප්‍රශ්නෙත් එක්ක අපිට ගොඩක් වෙලාවට මේ ආගමක් විදියට අපි හොඳට දකින්නේ අර සාමාන්‍ය සමාජයක තියෙනනේ හොඳ නරක, ඒකේ අපි වෙන් කරපු චරිතයක් තියෙනවා. අර සුපේශලකාමි චරිතවත් අන්න එහෙම තියෙනවනේ අර්ථකථනයක්. ඕක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඉස්සර හිටපු ශික්ෂාකාමී මිනිහා නෙවෙයි දැන් ශික්ෂාකාමී මිනිහා. ඉතින් අර අපි හැමදෙස්සෙම අර හොඳ තැනක් දෙන්නේ අන්න ඒකට. ඒකත් එක්ක තව එකක් තියෙනවා, මේ මිනිස්සුන්ගේ හරි ආසාවක් තියෙනවා ප්‍රැක්ටිසස් වලට. මේ සීලය කියන ප්‍රැක්ටිස් එකට. ඒ කියන්නේ දැන් මම මෙන්න මේ දේ කරන් හිටියොත් මං හැමදාම මේ දේ කරොත් මාව නිවන් දකි. අන්න එහෙම ඒකට. දැන් මං කියන්නම් මේ බුද්ධ දර්ශනයේ තියෙන මේ අතුල් පහරක්. බුදුහාමුදුරෝ සෝවන් සකදාගාමි අනාගාමි කියලා එකක් කියලා තිනවා. ඒකෙ මේ පළවෙනියට සෝවන් කියන එකේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස මෙන්න මේක ගොඩ දෙනෙක්ට අතුල් පහරක්. ඒ කියන්නේ කවුරු හරි එක්කෙනෙක් හිතාගෙන ඉන්නා නම් මෙන්න මේක දේ කරගෙන මං හැමදාම මල් පහන් තීතිය මෙහෙම පූජා කර කර ඉඳීමෙන් නිවන් දකින්නවා කියලා. එයා සෝවන් පුද්ගලෙක් නෙවෙයි. අන්න ඒ වගේ එකක් තියෙනවා. ඉතින් මේ හැමතැනකදීම අපිට කියනවා යම්කිසි ප්‍රැක්ටිස් එකකට වැටීම මේකෙන් එලියට එන එකක් කියලා. මේක කියනවා නෑ එහෙම කවුරු හරි ඒක නිසාම මේ මෙහෙම දෙයක් වෙනවා කියලා හිතන් ඉන්නවනම් ඒක මේ වෙන්නේ නැති එකක් කියලා. තේරුණාද? ඉතින් මෙන්න මේ වගේ මේ දැන් එතකොට ඒ කියන්නේ මොකද්ද? අපි මල් පහන් තියන්න හොඳ නැද්ද? අන්න එහෙම ප්‍රශ්නයක් එනවා. ඒක ඒ විදිහට නෙමෙයි ගන්න ඕනේ. අපිට යම් යම් දේවල් අපිට සංස්කෘතිකව කරන්න පුළුවන්. අපිට පුරුදු වෙලා තියෙන විදිහට කරන්න පුළුවන්. දැන් මම අර වැඳීම ගැන කියපු එකට වැඳීම ගැන මට විරෝධතාවයක් නැහැ. නමුත් එතනදී අපි තේරුම් ගන්න ඕනේ ඒකත් එක්ක එන තව කුණු කන්දල් ගොඩක් තියෙනවා. ඉතින් අර මල් පහන් තියෙන එකේ කිසිම වැරද්දක් නැහැ. ඒක හරි ලස්සන වැඩක්නේ. ඇත්තටම දැන් මේ පන්සල් වල එහෙම හරි ලස්සනයි මල්. මෙහි අර මේ මල් වට්ටි වල නේ තියෙන්නේ වාස්වල දාලා. ඇත්තටම හරි ලස්සනයි. උදේට මං ගිහිල්ලා බැලුවම ලස්සන මේ එක එක මල් ජාති ලස්සනට තියෙනවා. කවුරුනත් කැමතිනේ දැන් මල් ටිකක් ලස්සනට දකින්න. ඒකේ වැරද්දක් නැහැ. නමුත් මේක මේ අන්ධානුකරණයෙන් කිරීම, විචක්ෂණශීලීභාවයෙන් තොරව කිරීම තමයි මේකේ තියෙන වැරද්ද. ඉතින් ඒක ගොඩක් වෙලාවට අර චාමර කිව්වා වගේ ආවරණයක් දාලා තියෙනවා. අපෝ ඔවට මුකුත් කියන්න එපා. එතකොට බුදුහාමුදුරුවෝ තරහ වෙනවා කියලා. බුදුහාමුදුරුවෝ තරහ වෙන්නේ නැහැ මේ වගේවට. බුදුහාමුදුරුවෝ තරහ වෙන්නෙත් නැහැ. ජේසුස්තුමා තරහ වෙන්නෙත් නැහැ. මොකද එයත් අර කිව්වේ අර අන්ධානුකරණයෙන් මන් දිහා බල බල අඬ අඬ ඉන්න එක්කෙනාට වඩා මගේ ප්‍රතිපදාව විපහිටන එක්කෙනා ප්‍රතිපත්තිය උසස් මේ නිකන් අර බොරු පූජා ටිකක් කර කර ඉන්නවට වඩා කියලා හැමතිස්සෙම කියපු එකක්. ඒක වැදගත්. ඒකයි මම තව එකක් කියන මේ අර පොයට බාර වහලා තියෙනවා එදාට බිව්වට බිව්වම වැඩියෙන් පව් පිරෙනවාද කියලා. ඇත්තට මම මේ ඉතම කෙටියෙන් චාම්බර මේක කීරි ඉවර කරන්න. මේ අපේ ලංකාවට ලොකුවට මේ ප්‍රශ්නය ඇවිල්ලා තියෙන මේ මිනිස්සුන්ගේ සැපයට බාධා කරන්න ගිහිල්ලා. ඒ කියන්නේ තව හිතෙද කිව්වොත් මේ මිනිස්සු මේ සන්තෝෂෙන් ආතල් එකේ ඉන්න එකට බාධා කරන්න ගිහිල්ලා තමයි මේ ප්‍රශ්න ගොඩකට මුල පුරලා තින්නේ. දැන් අපි හිතනවා දැන් මම චාමර හිටියේ සවුදි අරාබියේ. මේ ලෝකේ නීතියක් දාන්න පුළුවන් නම් දරුණු විදියට ඒක දාන්න පුළුවන් හොඳම රට සවුදි අරාබිය. අත් කපනවා, කකුල් කපනවා,
බෙලි කපනවා මම ඇහැට දැක්ක මිනිස්සුන්ගේ බෙලි කපනවා වැරදි වලට. නමුත් ඒ රටෙත් කරන්න පුළුවන් නරකම දේවල් ඒ රටේ සිද්ධ වෙනවා. ඇත්තටම මේ එක මේ මද්‍රව්‍යයක් මම ලංකාවේදී ඒක පාවිච්චි කරලත් නැහැ. මම ඒක පාවිච්චි කරේ සෞදි අරාබියේදී. ඒ කියන්නේ එච්චර දරුණු නීති තියෙන රටේදී. ඉතින් මේ නීති මේවා දාලා මේ මිනිස්සු පාලනය කරන එක ඉස්සර කාලේ තිබුණාට ඒක හරි ප්‍රාථමික දෙයක්. ප්‍රබුද්ධ මිනිස්සු පාලනය වෙන්නේ නීතිය නිසා නෙවෙයි, ස්වයං පාලිත විනයකින්. ඒ අන්න ඒකට කියනවා ආර්ය විනය කියලා. ආර්ය විනය කියලා රහතන් වහන්සේ කරන්නේ මේ බුදුහාමුදුරුව බලන් ඉඳ කරන එකක් නෙවෙයි. තමන් තුලින් ගොඩනැගෙන ස්වයං විනයක් තමයි ඒක. එතකොට ආර්ය විනය කියන්නේ මේ බය උඩ කරන එකකුත් නෙවෙයි. දැන් මෙහෙට තියෙනනේ දුක්ගති බය, අත්තානුවාද බය, පරානුවාද බය, සම්මුති බය, සමාජ බය, ඔන්නෝම එක එක බය තියෙනවා. ඒ කියන්නේ පරානුවාද බය කියන්නේ දැන් මම මේ යම්කිසි ආකාරයකට කතා කරන්නේ දැන් මේ චාමර මොන හරි මං ගැන හිතයිද කියලා. පර අනුවාද බය, පර මිනිස්සු පිට මිනිස්සු මං ගැන මොනවා කියයිද කියන බය. කියන බය. අත් අනුවාද බය. මම මේ මුකුත් කරන්නේ නැහැ මොකද මගේ පින පව පිළිබඳ මගේම රාමුවක් තියෙනවා. ඒක නිසා මං මේ අත් අනුවාද බය වලට වැඩ කරන්නේ. සමාජයෙන් එන බය. ඔන්න ඔය වගේ දුක්ගති මම මේ කියන ඒවා කියලා ඊට පස්සේ අපායටයි දුක්ගති බය. ඒ වගේ බය උඩ නොකරන දේවල් නෙවෙයි විනය කියලා කියන්නේ. ආර්ය විනය කියන්නේ ආර්ය විනය කියලා කියන්නේ තනිකරම අවබෝධය උඩ කරන සහ නොකරන වැඩ. ඒක සමාජ සම්මුතින් වලට ගරු කරලා. එතකොට දැන් මේ මම අර කිව්වේ අර පොයට බාර වහනවා වගේ කරන ඒවා කරලා අර මේ දළදා මාලිගාවේ සීගිරියට පහ යනකොට අර මේ යටින් සායක් අන්දල යවලා මිනිස්සු බලාපොරොත්තු වුණාට ඒ දේවල් වෙන්නේ නැහැ. ප්‍රාථමික මෝඩ සමාජයක ඕවා හොඳයි. නමුත් ප්‍රබුද්ධ මිනිස්සු ඉන්න සමාජවලට ඕවා ගැලපෙන්නේ නැහැ. දැන් මේ සාමාන්‍ය සමාජයක් ගත්තොත් දැන් අපේ සමාජයේ මම දකිනවා තරුණෙක් විදියට අපි අවුරුදු ඕ ලෙවල් ඒ ලෙවල් කාලේ ඉඳලා ලොකු වෙනකල්ම මේ ගැහණු ළමයෙක් පිරිමි ළමයෙක් එකට ඉන්න කොච්චර අමාරුයිද කියලා. බස් එක අත්තන් අල්ලන් යන්න අමාරුයි, මේ ෆිල්ම් හෝල් එකට යන්න අමාරුයි, කාර් එකක් නවත්තන් ඉන්න අමාරුයි, හරි වැටකඩලු ගොඩක්. ඉතින් මේ මිනිස්සු ලොකු වෙලා අන්තිමට වෙලා තියෙන්නේ මොකද? සෙක්ස් වලින් වැඩිම හොයන රට වෙලා. ඒ මේක තියාගෙන ඉඳලා. දැන් මේ බාර් වහලා ඕව මේව කරගෙන මම දකිනවා මේ මිනිස්සු බොණ්ඩ ගියාම ඇත්තටම බොන්නේ හරි පෙරේතකමකින්. අර බීලා නැතුව ඉඳලා පෙරේතකමකින් බොණ්ඩ පටන් ගන්නවා. මෙහි මිනිහෙක් බොන්නේ ඒ තමන්ගේ රික්‍රියේෂනලි තියෙන අවශ්‍යතාවයට. ඒ කියන්නේ සතුටු වෙන්න අවශ්‍යතාවයක් නැතුව පෙරේතකමට බොන්නේ. ඉතින් මම ඒක ඇත්තටම දැක්ක ඔය කැම්පස් වල අපි ඉන්නකොට ළමයි බොන්නේ හරි පෙරේතකමින්. ඒ කියන්නේ අර විනෝද වෙන්න බොනවා නෙමෙයි. බොණ්ඩ වුණාට අර පෙරේතකමට අර කෑම නැතුව ඉඳලා කෑම දුන්නම කන්නේ සෝමාලියා මිනිස්සු. අන්න ඒ වගේ දැයි අපිත් ඒ වගේ වේගෙන එනවනේ. ඒ වගේ තමයි මේ මිනිස්සු සතුටු වෙන්නේ. ඉතින් ඒක මං හිතන්නේ ඉතාම ප්‍රාථමික ලක්ෂණයක්. මේ දේවල් කරා කියලා ආගම ධර්මයට බාධාවක් වෙන්නේ, ඒ කියන්නේ දර්ශනයට කිසිම බාධාවක් වෙන්නේ. අපි පුළුවන් තරම් මේ ලොකු දැන් අවුරුදු 40කට ආසන්න ළම ඔක්කොම කට්ටියක් ඉන්නේ මේ යුගයේදීවත් අපි බලමු ප්‍රඥාවන්ත වෙන්න. මේ 40 කියන්නේ ප්‍රඥාවේ දශකය. අර මිනිසුන්ගේ තියෙනනේ එක එක කාලව එක කාලයක් තියෙනවා. ඒ කාලේ මිනිස්සු තරුණ කාලේ එක එක වැඩවලට. මේ තියෙන්නේ ප්‍රඥා දශකය. ඉතින් මේ ප්‍රඥා දශකයේවත් අර හැඟීම් වලට මෝඩ තීරණ වලට වහල් වෙන්නේ නැතුව ප්‍රඥාවන්ත විදියට වැඩ කරන්න පටන් ගමු කියන එක තමයි අපේ අදහස. හොඳයි අපි එහෙනම් අදට අවසන් කරමු. බොහොම කෙටි වුණත් ඉතාම ලස්සන සාකච්ඡාවක් මට දැන් ඉදිරියට මේ අපි ඉතින් එහෙනම් මේ සම්බන්ධ වෙච්ච අයටත් ස්තුතිය. ඔබ වහන්සේට බොහොම මේ ස්තුති මේ කාලය වැඩත් එක්ක යොමු කිරීම සම්බන්ධයෙන්. අපි ඊළඟ දවසෙත් මේ වගේ හරවත් සාකච්ඡාවක් කරන අදහසින් මේ අද සාකච්ඡාව නිමා කරමු නේද ස්වාමී?